මිනිස්සු Tamange නැතන් අනික් අයගේ වැරදි දිහා බලලා පාඩම් ඉගෙන ගන්නවා කියලා කිව්වට ඉන්ටර්නෙට් එකේ වෛරල් වුණු කැමරාවල රෙකෝඩ් වුණු මේ මෝඩකම් දැක්කම අර කියමන ගැන අපිට ආයෙත් හිතන්න වෙනවා. යාළුනි මම ඔයාලගේ ෆේවරට් හොස්ට් බුද්ධික විශ්ව දැනුම තුලින් ඉදිරිපත් කරන මේ වීඩියෝ එක Stupid People Caught on a Camera Part 2. මේ වගේ උසක ඉඳන් ඉලාස්ටික් කඹයක එල්ලිලා බිමට පනින මේ ත්‍රාසජනක ක්‍රියාව හඳුන්වන්නේ බංගි ජම්පින් කියලා. මේ අත්දැකීම විඳගන්න මාටින් ෆෙරගර් කියන මේ අයර්ලන්ත ජාතිකයා දකුණු අප්‍රිකාවට ආවා. බ්ලූ ක්‍රෑන්ස් කියන පාලමුඩ තියෙන මීටර් 216ක් උස මෙතන තමයි පාලමක් උඩ තියෙන ලෝකේ උසම බංගි ජම්පින් කරන තැන. ඉන්දියාවේ මුම්බයි කියන්නේ කොයි වෙලෙත් කලබලකාරී නගරයක්. මුම්බයි වල වාහන තදබදයක් පවතින පාරක අඹසැමි යුවලක් අතරේ ගිය අවුරුද්දේ සිදුණු මේ සිදුවීමත් අන්තර්ජාලයේ වෛරල් වුණා. මේ සුදු පාට වාහනේ ආපු මේ කාන්තාව පාරමැද වාහනේ නවත්තලා මේ කළු පාට රේන්ජ් රෝවර් එක ඇතුලේ ඉන්න තමන්ගේ සැමියා එළියට ගන්න උත්සාහ කරනවා. රේන්ජ් රෝවර් එක ඩ්‍රයිව් කරන්නේ මගේ සැමියාගේ අනියම් පෙම්වතිය. මේ කාන්තාව එහිමෙම හැසිරෙන්නේ කියන එක දැන් ඔයාලට හිතා ගන්න පුළුවන්. සැමියා වාහනෙන් එළියට එන්නේ නැති තැන ඇයි වාහනේ උඩ නැගලා වීදුරුවටත් පහර දුන්නා. ඇගේ මේ වැඩේ නිසා පාරේ විශාල වාහන තදබදයකුත් ඇති වුණා. අන්තිමට කොහොමාරි සැමියාට වාහනෙන් බහින්න වුණා. ඔහු බිරිඳත් එක්ක ඇවිත් වාහනයට ගොඩ වුණා. එතනට ඇවිත් හිටපු ට්‍රැෆික් පොලිසිය ඔවුන්ගේ වාහනේ නතර කළා. වාහනෙන් බහපු මේ කාන්තාව ආයෙත් දුවගෙන ගිහින් අර වාහනේ දොර ඇරගෙන පොලිසිය ඉදිරියේම අර කාන්තාවට පහර දුන්නා. මේ වීඩියෝ එක අයර්ලන්තයේ එක පෙට්‍රල් ස්ටේෂන් එකක රෙකෝඩ් වුණු සිදුවීමක්. වේවැල් කූඩයක දාගෙන පෙට්‍රල් අරන් යන පුද්ගලයෙක්ව තමයි දැන් අපි ඔයාලට මුණගස්වන්නේ. කොරෝනා නිසා ලෝකෙ බොහෝමයක් රටවල් ලොක්ඩවුන් කරද්දී මිනිස්සු කෑම බීම වගේම පෙට්‍රලුත් එකතු කරන්න ගත්තා. මේ පුද්ගලයා තමන්ගේ වාහනයට ෆුල් ටැංක් වෙන්නම තෙල් ගැහුවා. වැඩි හොඳටත් එක්ක තවත් අමතර පෙට්‍රල් ටිකක් අරන් යන්න ඔහුට වෙන කෑන් එකක් තිබුණේ නැහැ. ඒකෙන් නොසැලුණු මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා පොලිතින් බෑග් එකක් හොයාගෙන ඒකට පෙට්‍රල් පිරෙව්වා. ඒත් ඉතින් මොහුගේ අවසනාවට ඒ පොලිතින් බෑග් එක හිල් වෙච්ච එකක්. බෑග් එකේ හිල් වලින් පෙට්‍රල් එළියට වැක්කිරෙද්දී මෙයාගේ ඔළුවට ආවා තවත් අපූරු අයිඩියා එකක්. වාහනේ තිබ්බ වේවැල් භාජනයක් වගේ දෙයක් ගන්න මොහු අර පෙට්‍රල් උරේ ඒකට දැම්මා. ඊට පස්සේ ඒක වාහනේටත් දාගත්තා. දැන් වල මට කියන්න බලන්න මේ විදියට ඔහුට පෙට්‍රල් ටික ගෙදර අරන් යන්න පුළුවන් වෙයිද? තෙල් වාහනේ හැලිලා ඒකෙන් ඔහුගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් කියන කාරණය වෙනම කතාවක්. ඔයාට තවගේ පාස්වර්ඩ් නිතර අමතක වෙනවද? ඒත් සතුටු වෙන්න ඔයා මේ ස්ටෙපන් තෝමස් වගේ නොවුන එක ගැන සෑන් ෆ්‍රැන්සිස්කෝ වල ජීවත් වෙන ජර්මානු ජාතික ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන ස්ටෙපන් තෝමස්ට ඩොලර් මිලියන 400කට හිමිකම් කියන්න තවත් පාස්වර්ඩ් ඇටෙම්ප්ට් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඩොලර් මිලියන 400ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් බිලියන 80කට වැඩි මුදලක්. මීට අවුරුදු ගානකට කලින් බිට්කොයින් වල වටිනාකම ඩොලර් 2කට තියෙද්දී තෝමස් බිට්කොයින් 7002ක් මිලට ගත්තා. ආරක්ෂාවටත් එක්ක මෙයා මෙයාගේ බිට්කොයින් වොලට් එකේ පාස්වර්ඩ් එක සේව් කළේ එන්ක්‍රිප්ටඩ් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක. මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට ඇක්සස් කරන්න එන්ක්‍රිප්ෂන් කී එකක් අවශ්‍යයි. අටපාරකට වඩා වැරදි පාස්වර්ඩ් එක try කළොත් මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ තියෙන ඔක්කොම ඩේටා ස්වයංක්‍රීයවම මැකෙනවා. තෝමස්ගේ මෝඩකමට අයන් කී ඩ්‍රයිව් එකේ පාස්වර්ඩ් එක ඔහු කොලේක ලියලා තිබ්බා. ඒත් ඔහුගේ අතින් ඒ කොලේ නැති වෙලා ඔහුට පාස්වර්ඩ් එකක් මතක නැහැ. ඔහු මේ වෙද්දි 6 පාරක් වැරදි පාස්වර්ඩ් එක උත්සාහ කරලා තියෙන නිසා ඔහුට තවත් ඉතිරි වෙලා තියෙන්නේ අවස්ථා දෙකක් විතරයි. කියන්න තියෙන්නේ තෝමස් ඒක ඔයාගේ අවසනාව කියලායි. නිකමට හිතන්න බිලියන ගානක මුදලක් Taman ළඟ තියාගෙන ඒ මුදල Tamanගේ අතට ගන්න විදිහක් නැතුව ඉන්න මේ අසරණයාට මොන වගේ හැඟීමක් ඇද්ද කියලා. 2018 දී පිලිපීන ජාතික ජෙනෙල්ලා පබියානිස් කියන මේ කාන්තාවට ඇගේ යහළුවෙ අඟුරු අඩංගු ෆේස් පැක් පැකට් දෙකක් දීලා කිව්වා මේකෙන් මුහුණේ තියෙන බ්ලැක් හෙඩ් අයින් කරගන්න පුළුවන් කියලා. ජෙනෙල්ලත් මේක අරගෙන දීලා තිබ්බ උපදෙස් කියවන්නේ නැතිව මේ ෆේස් පැක් එක මුළු මුහුණටම දැම්මා. දාපු මේ ෆේස් පැක් එක මුහුණෙන් ඉවත් කරද්දි තමයි ඇයට Taman කරපු වැරද්ද ධර්ම තේරුණේ. මාස්ක් එකත් එක්ක ජෙනෙල්ලාගේ ඇහිබැමේ තිබ්බ රෝම කූප ටිකත් ගැලවිලා ආවා. බඩල්ලන් hina වෙවි ඇගේ සොහොයුරා මේ සිද්ධිය වීඩියෝ කළා. හොඳ වෙලාවට ඒ වීඩියෝ එක වෛරල් වුණා. මේ වීඩියෝ එක දැකපු බියුටි ක්ලිනික් එකක් ඉදිරිපත් වුණා කෘතිමව ඇගේ ඇහිබැමීම් නැවත හදලා දෙන්න. යාළුවනේ කාන්තාවන් ලස්සන වෙන්න විදින මේ දුක දැක්කම ඔයාට බෑ මේ වීඩියෝ එකට ලයික් එකක් නොදා ඉන්න. වීඩියෝ එක ඉස්සරහට කන්ටිනියු කරන ගමන් ලයික් එකක් දාලාම ඉන්න.
මීට සති කිහිපයකට කලින් රුසියාවේ සත්තු වත්තකින් පැනපු වලහෙක්ව තමයි ඔයාලා මේ දකින්නේ. එතන ඉන්න මේ මිනිස්සයා ෆෝන් එකක් කනේ ගහගෙන වලහ ඉන්න කිට්ටුවට යන්නේ. හරියට නිකන් ඒ ඉන්නේ ඒ පුද්ගලයා ගෙදර ඇති කරන සතෙක් කියලා හිතාගෙන වෙන්න ඇති. වලහ තමන්ගේ පැත්තට එනවා පිනිපෙනී මේ පුද්ගලයා එහෙමම හිටියා. ඊළඟට වලහ මේ පුද්ගලයාට පහර දෙන්න පැන්නා. මිනිහා දුවන්න ගත්තා. වලහත් පන්නගෙන ගියා. අන්තිමට ඒ පුද්ගලයාව පාරේ ආපු මේ බස් එකේ හැප්පුණා. වෙලාව හොඳ නිසා පුංචි තුවාලයක් වෙලා මෙයා බේරුණා. භයානක සතෙක් කියලා දැන දැනම වලහ ළඟට ගිය මේ මෝඩ පුද්ගලයා ජීවිතේටම අමතක නොවන පාඩමක් ඉගෙන ගන්න ඇති. ඔයාලා සෝෂල් මීඩියා වල බයික් වලින් වැඩ දාන වීඩියෝ ඕනි තරම් දැකලා ඇති. මේ වීඩියෝ එකේ ඉන්න තරුණිය හෙල්මට්වත් නැතිව මහපාරේ මේ විදියට බයික් පදින වීඩියෝ ඇගේ Instagram එකේ අප්ලෝඩ් කරා. කොහොම හරි ඇගේ මේ වීඩියෝ ඉන්ටර්නෙට් එකේ වෛරල් වුණා. මේ වීඩියෝ නිසාම අන්තිමට පොලිසියට සිද්ධ වුණා. ඇයි කරපු මේ වරදට ඇයව අත්අඩංගුවට ගන්න. ඒ වීඩියෝ එක විතරක් නෙවෙයි. මේ තරුණියගේ Instagram එකේ මේ වගේ තවත් වීඩියෝ කීපයක්ම ඇය අප්ලෝඩ් කරලා තිබුණා. මාර්ග නීති ලංගනේ කරමින් ඇය කරපු මේ වරදවල් වලට දඬුවම් විඳින්න ඇයට සිද්ධ වුණා. පස්සේ ඇය කරපු වරදට සමාව ඉල්ලමින් ඒ වරද ආයෙ කරන්නේ නැහැ කියලත් වීඩියෝවක් ඇය නිකුත් කරලා තිබුණා. තායිලන්තයේ කාපාක් එකක කාන්තාවක් තමන්ගේ වාහනේ පාක් කරමිනුයි මේ ඉන්නේ. එකපාරටම ඇගේ අතින් වාහනේ හයියෙන් රිවර්ස් වුණා. පිටිපස්සේ තිබ්බ කොන්ක්‍රීට් බැම්මත් කඩාගෙන ගිහින් වාහනේ මේ විදියට හිර වුණා. මේ කාන්තාවකේ වෙලාව හොඳ නිසා ඇය බේරුණා. කිරිටොයිය වගේ තිබ්බ අලුත්ම CHR එක නම් ඩැමේජ් වුණා. මේ ඉන්න කොංගෝ ජාතිකයාට යුරෝපයට පැන ගන්න ඕනේ වුණා. ਉਹ මොකද කරේ? ඔහුගේ බඩු මල්ලත් එක්ක ඇවි කොහොම හරි මේ ගුවන් යානයේ එන්ජින් එකේ හැංගුණා. හොඳ වෙලාවට ආරක්ෂකී නොව දැක්කේ. නැත්නම් යුරෝපයට යන එක කෙසේ වෙතත් මේ පුද්ගලයා එළව යන්න තිබ්බා. හොනොලුලු වල ජනප්‍රිය හෝටලයක වැලි වලින් බොහොම ලස්සන ප්‍රතිමාවක් ඉදිකරා. 2019 දී ඒ හෝටලේ නවාතැන් ගත්ත විදේශීය සංචාරක යුවතියන් දෙන්නෙක් මේ ප්‍රතිමාව විනාශ කරන හැටි CCTV කැමරාවක මේ විදිහට සටහන් වෙලා තිබුණා. එක්කෙනෙක් මේ විදිහට මේ සිද්ධිය රෙකෝඩ් කරද්දී අනෙක් තරුණිය ප්‍රතිමාව කඩලා දානවා. ඊට පස්සේ මේ දෙන්නා හෝටලෙන් පැනලා යන හැටිත් CCTV කැමරාවල සටහන් වෙලා තිබුණා. කොහොම හරි මේ සිද්ධිය සම්බන්ධයෙන් නිරට පොලිසිය මොවුන් දෙන්නව අත්අඩංගුවට ගත්තා. ආතලෙකේ බියර් එකක් ගගා හිටපු මේ තරුණිය ඊළඟට මුහුණ දුන්න අත්දැකීම හරිම සෝචනීයයි. විශ්වාස කරනවා කැමරාවල සටහන් වුණු මිනිසුන්ගේ මේ මෝඩ වැඩ පාට් 2 වීඩියෝ එක බලලා ඔයාලා පුංචි හරි විනෝදයක් ලබන්න ඇති කියලා. එහෙමනම් තවත් වීඩියෝවකින් අපි හමු වෙමු.